සුබ දවසක් ඔයාලා හැමෝටම අද අපි කතා කරන්න හදන්නේ ඔයාලා මෙච්චර කාලයක් නොසිතුවාට ඉතිපිසෝ ගාථාවේ තිබෙන අනන්ත බුදු ගුණ බලය ගැන කතා කරන්න ඉතින් මේ ගැන කතා කරන්න කලින් තාමත් අපගේ යක් ප්‍රොඩක්ෂන් YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරලා bell සල්ක නොබන්න අමතක කරන්න එපා ඒ වගේම මේ වටිනා ධර්ම දානමේ වීඩියෝව නොදන්නා අයට දැනගන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා එහෙනම් අපි මේ ගැන කතා කරමු බුදුගුණ අනන්ත ඒ අනන්ත බුදුගුණ සියල්ල සම්පීඩණය වෙලා තිබෙන්නේ මෙන්න මේ ඉතිපිසෝ ගාථා පාඩය අපේ බුදුරජාණන් වහන්සේ බොහෝ සූත්‍රවල මේ ඉතිපිසෝ ගාථාව බුදුගුණ හැටියට උගන්වලා තියෙනවා සාරිපුත්‍ර මහරහතන් වහන්සේත් පටසම්භිදා මග්ගපාලියේ බොහොම විස්තරාත්මකව මේ බුදුගුණ දේශනා කරලා තියෙනවා ඒ සියල්ලම අයිති වෙනවා මේ ඉතිපිසෝ ගාථා පාඩේ ගුණ පද 9ට ඔයාලා අහලා ඇති මීට අවුරුදු 40කට විතර පෙර සිද්ධියක් කුඩුම්බිගල කියන ආරණ්‍ය භික්ෂුන් වහන්සේලාට ලැබෙන්නේ ඉස්සර වෙලා එහි හිටියා බෞද්ධ නොවන අන්‍යාගමික කෙනෙක්. එහි කැලෑවට ගිහිල්ලා බොහෝ විවේකීව ඔහු ජීවත් වෙමින් හිටියා. නමුත් මෙතුමා බුද්ධ ධර්මය ගැන යම් පමණකින් විතර යම් යම් දේවල් ටිකක් දන්නා. ඔය අතර එක දවසක් Tamanට දෙවි කෙනෙක් කියනා වගේ සිහිනෙන් යම් පණිවිඩයක් ලැබිලා තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ මන්ත්‍රය පාඩම් කරගන්න කියලා ඉතිපිසෝ ගාථාව කියලා දුන්නා. එතුමා ඉතිපිසෝ ගාථාව දන්නවා. ඉතින් එතුමා අවදි වෙලා කල්පනා කළා මේක බෞද්ධයන්ගේ වචනයක් නේ. මේක බුදුරජාණන් වහන්සේගේ ಗುಣපාඩයක් නේ. මේක මට මොකටද කියලා හිතාගෙන හිටියා. නමුත් එදා එතුමා ඇවිදගෙන යද්දී යම්කිසි දොළපාරකින් බැහැලා ගොඩ වෙන්න හදනකොට දැවන්ත වලයෙක් හරියටම මූණට මූණ ආවා. එතකොට මෙතුමාට අර සිහිනේ සීවෙලා එකපාරට ඉතිපිසෝ ගාතාව කිව්වා. මේ වලසා විදුලි වේගෙන් ආපස්සට පැනලා දිව්වා. එදා තමා මෙතුමා තේරුම් ගත්තේ මේ මාන්ත්‍රයේ තියෙන මහානුභාව සම්පන්නකම. ඊට පසුව මෙතුමා හැම වෙලාවෙම ඉතිපිසෝ ගාතාව භාවිතා කරන්න පටන් ගත්තා. ඒ අතර ඊට සුදුසු ආරණ්‍යයක් සොයමින් සිටිය භික්ෂුන් වහන්සේලාට ඒ ස්ථානේ බාර දුන්නා. එතුමා සැබෑ බෞද්ධෙක් වෙලා ජීවිතාන්තය දක්වාම සිල් ගුණ පිරුවා. මේක ඇත්තටම මොනතරම් පුදුමයක්ද? දැවන්ත වලහෙක් හරියටම මූණට මූණ මේ අත දිගට පමණ සමීප වෙලා ඇඟට පණින්න ඉන්න වෙලාවේදී ඉතිපිසෝ ගාතව සේකල ගමන්ම ආරක්ෂාව සැලසුණා. මේක නිසා බෞද්ධයන් වශයෙන් අප විසින් සෑම විටම තබන තබන පියවරක් ගානේ ඉතිපිසෝ ගාතාව ඉතින් හරි සීකල යුතුය වෙනවා. නිදා ගන්න ගියා ඉතිපිසෝ ගාතාව සීකල නිදා ගන්න ඕන. අවදි වෙනකොට ඉතිපිසෝ ගාතාව කියමින් අවදි වෙන්න ඕන. ආහාර ගැනීමේදී ඉතිපිසෝ ගාතාව සීකල ආහාර ගන්න ඕන. අද කාලේ ගන්න ආහාරවල බොහෝ සෙයින් මේ රසායනික දේවල් මිශ්‍ර නිසා ශරීරයට විෂ නොවුණු පිණිස ඉතිපිසෝ ගාතාව සීකරලා තමන්ව සත්‍යක්‍රියා කරගෙන ආහාර ගන්න ඕන. වතුර නැමේදී ඉතිපිසෝ ගාතාව සීකරලා වතුර නා ගන්න ඕන. ඒ වගේම යම් කිසි දෙයක් පටන් ගන්න ඉස්සෙල්ලා ඉතිපිසෝ ගාතාව කියලා පටන් ගන්න ඕන. මේ හැම වෙලාවකම ඒක සිහි කරනවා නම් ඒ කාර්යයන් බොහොම සාර්ථකව සැපදායකව සැනසille සම්පූර්ණ කරගන්නට ශක්තියක් ලැබෙනවා. මේක නිසා අද කාලේ විශේෂයෙන්ම ශ්‍රී ලංකාවට ආරක්ෂාවක් සඳහා ජනතාවට ආරක්ෂාව සඳහා ඉතිපිසෝ ගාතාව අපි නිතර නිතර භාවිතා කරමින් මේ ආරක්ෂාව දස දිසාවට විහිදුවන්න ඕන. මෙම ගාතාවේ ශක්තිය අසීමිතයි. මෙහි ඉඳගෙන ඇමරිකාවෙ ඉන්න කෙනෙකුට වුණත් ඉතිපිසෝ ගාතාව සිහි කළා එක එක ගුණයකින් සෙත් පැතිමින් පුදුම ආශ්චර්ය ආනිසංස දැක ගන්න හැකි වෙනවා. මේ විදියට අත්දැකීම් රාශියක් අපි දැකලා අහලා තියෙනවා. ඉතිපිසෝ ගාතාව එක එක ගුණයක් සිහිපත් කරමින් ඕනෑම අදාන්තයේ සුදාන්තයේ කරගැනීමට පුළුවන්. අරහං ගුණ අනන්තයි. අනන්ත අරහං ගුණ බලයෙන් මම වෛර නොවෙමි. තරහ නොවෙමි. නිදුක් නිරෝගී සුවපත් වෙමි. මාමෙන්ම අන්නයත් අරහං ගුණ බලයෙන් වෛර නොවේවා. තරහ නොවේවා. නිදුක් නිරෝගී වේවා. සුවපත් වේවා ආදී වශයෙන් මෙත්සිත පැවැත්වීමෙන් එක එක ගුණයක් ගානේ ඕනෑම කෙනෙකුට ඕනෑම රෝගියෙකුට සෙත්පතලා ඔහු සුවපත් කරන්න තරම් බලයක් මේ ඉතිපිසෝ ගාථාවෙන් ලැබෙනවා. බෞද්ධයන් වශයෙන් අපට තියෙන විශාලම බලය තමයි මේ බුදුගුණ බලය. මේක අපි නිතර පාවිච්චි කරන්න ඕන. එහෙම පාවිච්චි කරගෙන තමන් සැනසීගෙන අනුන්ටත් මේ සැනසීම ලබා දිය යුතු වෙනවා. විශේෂයෙන් මේ බුද්ධ ගුණ භාවනාව තුළින් තවත් ආනිශංස රාශියක් අපේ సంతාන තුළට ගලාගෙන එනවා. සැපසේ නිඳ යනවා, සැපසේ අවදි වෙනවා, නපුරු හිණ නොපෙණිය යනවා, දෙවියන්ට ප්‍රිය වෙනවා, මිනිස්යන්ට අමනුෂ්‍යයන්ට ප්‍රිය වෙනවා, දෙවියන්ගේ ආරක්ෂාවට සැලසෙනවා. ඒ වගේම අවියාවුද, වසවිස, ගිනි විපත්ති වලකිනවා, මෝහනේ වර්ණයේ පැහැපත් වෙනවා, හිතේ සමාධි ශක්තිය වැඩි වෙනවා. ඒ වගේම තමන්ගේ ජීවිතයේ අවසාන දවසට මනස සිහිනුවණින් බොහෝ ප්‍රබෝධමත්ව බුදුගුණ සිය කරලා අවසන් වෙනවා.
මරණින් පස්සේ ඒකාන්තයෙන්ම සුගතිගාමි වෙනවා පිටසක්වලක නූපදින්නෙක් වෙනවා මේ මංගල සක්වලේම උපදින්නෙක් වෙනවා ත්‍රි හේතුක උප්පත්තිය ලබන්නෙක් වෙනවා කල්යාණ මිත්‍ර දෙමෝපියන් ලබන්නෙක් වෙනවා කල්යාණ මිත්‍ර ගුරුතුමන් ලබන්නෙක් වෙනවා සැබෑ සම්මාදිට්ඨිය ඇති කෙනෙක් වෙනවා මිත්‍යා දෘෂ්ටික කුලයක උපන්නා සම්මාදිට්ඨිය පිළිටනවා ගැඹුරු ධර්මයන් අවබෝධ කරගන්න තරම් නැනවක් වෙනවා තමන් ලෞතුරා බුද්ධ ශාසනයක් ඇති කාලෙක ඉපදලා හිටියොත් ඒ බුදුවරයන් වහන්සේ තමන් වෙත වඩිනවා තමන්ට ඒ බුදුරජාණන් වහන්සේගෙන් ධර්මානුශාසන ලැබිලා මාර්ගඵල නිර්වාණයන් සාක්ෂාත් කරගන්නට වාසනාව ලැබෙනවා මෙන්න මේක නිසා ඉතිපිසෝ ගාතාව කියන්නේ අල්පයි ස්වල්පයි කියලා හිතන්නේ නැතුව නිතර නිතර භාවිතා කරන්න ඕනි දෙයක් මොකද්ද හේතුව මේ ආනිසංස මෙහෙම ලැබෙන්නේ මේ ඉතිපිසෝ ගාතාව සීකරන්න චිත්ත සන්තතිය පිරිසුදු වෙනවා චිත්ත චෛතසික ධර්මයන් පිරිසුදු වෙනවා ඒ පිරිසුදු වීම නිසා හෘද සන්තාණී පිරිසුදු වෙනවා ලේ ධාතුව පිරිසුදු වෙනවා ලේ ධාතුව සකල ශරීරයේ රූප කලාපයක් ගානේ පැතිරී යන නිසා රූප කලාප නිරෝගී වෙනවා රෝගාතුර රූප කලාප නිරෝගී බවට පත් වෙනවා සුවකල නොහැකි කැන්සර් පිළිකා නැත්තම් වෙනත් සුවකල නොහැකි රෝග පවා යටපත් වෙනවා නිරෝගී භාවයට පත් වෙලා සැබවින්ම දීර්ඝායුෂ ලැබෙනවා දීර්ඝායුෂ නිසාම කායික සුවය ලැබෙනවා කායික බලයත් ලැබෙනවා ප්‍රඥාවත් වැඩි දියුණු වෙනවා තමන් ඉන්නවට පරිසරයේ පවා බොහොම වාසනාවන්ත බවට පත් වෙනවා ඒ නිසා ආධ්‍යාත්මික වූ බාහිර වූ යහපත පිණිස ඉතිපිසෝ ගාතාව සිය ගණන් දහස් ගණන් ලක්ෂ වාර ගණන් නිතර නිතර මෙනෙහි කරන පුරුදු වෙන්න ඕන. ඉතින් මේක කවුරු හරි අන්ධ භක්තියක් කියලා හිතලා ඉවත දාන්න කලින් ඔබම අත්විඳලා බලන්න. අනිවාර්යයෙන්ම ඔබට සැනසීම උදා වෙනවාමයි. ඒක සාක්ෂාත් වෙනවාමයි නියත. මොකද පෞද්ගලිකව එයි අත්දැකීම මම හොඳටම දන්න නිසා. ඉතින් මේ වටිනා ධර්ම දානමේ වීඩියෝව නොදන්නාට දැනගන්න ෂෙයා කරලා ඔබ ධර්ම දානමේ කුසලයක් ඇති කරගන්න අවදක් කරන්න එපා. ඒ වගේම තාමත් අපගේ යක් ප්‍රොඩක්ෂන් YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරලා bell සල්ක නොබන්නත් අමතක කරන්න එපා. අදට එනන් අපි සමුගන්න. ඔයාලට ජයග්‍රහී සුබ දවසක් වේවා.